කෘෂිකර්ම ඇමතුමාගෙන් අසන්න තීම සඳහා මම මේ ප්‍රශ්න යොමු කරන්නේ ප්‍රශ්නාංක 1 රජයේ කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම නිසා රට තුල වීවගාව ඇතුළු භෝග වගාවන් ගණනාවක අස්වැන්න අඩු වී ඇති බව ඔබතුමා දන්නේද අංක 2 මහකන්නේ අස්වැන්න අඩු වීම ප්‍රතිශතයක් ලෙස ආසන්න වශයෙන් සඳහන් කළ හැකිද අංක 3 වීවගාවේ අස්වැන්න අඩුවත් අඩුවන් වෙනුවෙන් වන්දි ගෙවීමක් කරන්නේද අංක 4 එය ගණනය කරන්නේ කෙසේද අංක 5 ගෙවන වන්දි ප්‍රමාණය කොපමණද අංක 6 විශාල ගොවීන් ප්‍රමාණයක් වගා කරන බඩඉරිඟු සඳහා වන්දි ගෙවීමක් කරන්නේද ඒ සඳහා ගෙවීමක් කරන්නේ නම් ඒ පිළිබඳව විස්තර ගරු සභාවට දන්වන්නේද අංක 8 උඩරට සහ පාතරට එළවළු ගොවීන් වෙනුවෙන් වන්දි ගෙවීම කරන්නේ කෙසේද අංක 9 අපනයන භෝග වගා කරන ගොවීන් සඳහා රජය වන්දි ගෙවීමක් කරන්නේද අංක 10 නොවේසේ නම් මේ මන්ද විශේෂයෙන් ගරු මුලාසිරි මන්තුමනි අපි දන්නවා වර්තමාන රජය ජනාධිපතිතුමාගේ මේ කාබනික ගොවිතැන ප්‍රවර්ධනය කිරීම ඉතාම කඩිනමින් ක්‍රියාත්මක කිරීමට සිදුවීම නිසා කටයුතු කිරීම නිසා විශාල ගොවීන් ප්‍රමාණයක් මේනට අසරණ වෙලා තියෙනවා වී වගාව විතරක් නෙමෙයි වී වගාවේ අපි දල වශයෙන් අපි විශ්වාස කරනවා 150ක් 55ක අස්වැන්න අඩුවීමක් සිදු වෙයි කියලා. එතකොට මේ අස්වැන්න වැඩි අඩු වුණාම කොච්චර වන්දියක් ගෙවනවද? දැන් එක සැරයක් මං කව රුපියල් අපිට දරගන්න ලැබුණා රුපියල් 25ක් කිලෝ එකට ගෙවනවා කියලා. එතකොට රුපියල් 25කින් ඒක ප්‍රමාණවත්ද කියන බරපතල ප්‍රශ්නේ ගොවියා ඉන්නවා. ඒ වගේම ගොවියා කියන්නේ වී ගොවිතැන විතරක් නෙමෙයි. ගොඩක් වෙලාවට මේ ගොවියා ගෙපම වී ගොවිතැන දිහා විතරයි යොමු වෙන්නේ. එතනින් එහා ගිය දවැන්ත ගොවි පරපුරක් අපේ රටේ ඉන්නවා. උඩරට පහරට එළවලු හේංගෝ විතන බඩේරඟු එවැගේම අපනයන කෘෂිකර්ම ඉලක්ක කරගත්තු කුරුඳු වගේ ගම්බිරිස් වගේ අපනයන භෝග ඒ වගේම පොල් වගාව පහතරට තේ වගාව මේ හැම දෙයක්ම මේ පොහොර ප්‍රශ්නෙන් අද මිරිකිලා ඉන්නේ අද ගොවියා දවැන්ත පීඩණයකින් ඉන්නේ මම දැක්ක අය අනුරාධපුරයේ ඔබතුමාලගේ පොහොට්ටුවේ රැසීමේදීත් පොහොට්ටුවේ එතෙන්ට ආපු අය පොහොර ගැන කතා කරද්දි ගොවියා ගැන කතා කරද්දි කෑ ගහනවා අපිට පොහොර දෙන්න කියලා. ඉතින් ඒක බරපතල තත්වයක් විදිහට අපි දකිනවා. මොකද අද අපි දන්නවා ආර්ථික වශයෙන් අපේ රට කඩාවැටලා තියෙන කියලා. ඒ ආර්ථික වශයෙන් රට කඩාවැටෙන්න ප්‍රධානම හේතුව විදිහට මම දකින්නේ මේ කෘෂිකර්මාන්තයට එළවණු දවන්ත පහර. මොකද එක පැත්තකින් පොහොර නතර කරනකොට අපේ අස්වැන්න අඩු වුණා, අපේ අපනයනයන් අඩු වුණා, ඒ වගේම අපිට අමතර භෝග අපේ හාල් වෙන්න පුළුවන් වෙනත් පරිභෝජනයට අවශ්‍ය ද්‍රව්‍ය වෙන්න පුළුවන් ආනයනය කිරීම සඳහා අමතර ඩොලර් ප්‍රමාණයක් අපිට වියදම් කරන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මේක බරපතල තත්ත්වයක්. ඒ නිසා අපේ රටේ මම දන්නවා මම දිගටම කිව්වා දකුණු ආසියාවේ රටවල් දිහා විතර බලපුවම අපේ 2019 නොවැම්බර් ඉඳන් 2021 නොවැම්බර් දක්වා විදේශ සංචිත කිසිම රටක අඩු වෙලා නැහැ. ලංකාව විතරයි අඩු වෙලා තියෙන්නේ. අෆ්ගනිස්තානයේ 14%යි නේපාලේ බූතානේ මාලදිවයිනේ 120ට වඩා වැඩි බංග්ලාදේශේ ඉන්දියාවේ 137යි පාකිස්තානේ 148 කී වැඩිලා තියෙනවා අපේ විතරක් අඩු වෙලා තියෙනවා පොඩි ප්‍රමාණයකින් මේ ගරු මූලාශ්‍රයේ මන්ත්‍රීතුමනි 179 කින් ඉතින් මේකට ප්‍රධාන වශයෙන් අපි ඒකයි කියන්නේ මේ කෘෂිකර්මාන්තයට එල්ල වුණු දවැන්ත වරු ප්‍රහාර එල්ල වුණා දැන් ඊයේ ජනාධිපතිතුමා කියනවා අනුරාධපුරයේ ගොවීන්ට පොහොර දීලා හෝ නොදීලා ආදායම 100%කින් වැඩි කරනවලු අපිට මේක පැහැදිලි කරන්න ජනාධිපතිතුමා පොහොර දීලා හෝ නොදීලා 100%කින් ආදායම වැඩි කරන්නේ කොහොමද ඒ කියන්නේ ගොවියෝ වගා කරන්න ඕනේ නැද්ද ඔබතුමා ගොවියට ගෙදර හිටියත් වන්දි ගෙවනවද ආදායම වැඩි කරනවද වෙනත් ආදායම් මාර්ගයක් සඳහා යොමු කරනවද ඉතින් ඒ නිසා ගරු මෝලාශ්‍රයේ මන්තුමනි මේක බරපතල ජාතික ප්‍රශ්නයක් විදිහට මම දකිනවා අද මේ කෘෂිකර්මය කඩාවැටීම හරහා රටේ ගොවිතැනට කෘෂි ආර්ථිකයට රටේ ආර්ථිකයට මේ තුනටම බලපෑමක් එල්ලලා තියෙනවා බරපතල විදිහට ගොවි පවුලේ කඩාවැටීම මොකද අපේ මිලියන 2කට වඩා පවුල් ප්‍රමාණයක් ගොවි ඍජුව ගොවිතැනට සම්බන්ධ වෙලා ඉන්නවා වක්‍රව අර්ධ වශයෙන් කර්මාන්තයක් විදිහට හෝ ගොවිතැන දෙදෙන විශාල ප්‍රමාණයක් ඉන්නවා රටේ සමස්ත ජනතාවකේටම බලපානවා ගොවියාගේ අස්වැන්න පාරිභෝගිකයෝ විදිහට ඒ නිසා මේ බරපතල තත්වයෙන් ගොවියා මුදාගෙන ඊළඟ අවස්ථාවේදී ඊළඟ කන්නේදී හරි ගොවියට නැගිටින්න පුළුවන් ආර්ථිකයක් ගොඩනැගීම මේ රජයේ යුතුකමක් විදිහට අපි දකිනවා ඒ නිසා මේ ප්‍රශ්නයට තාම පැහැදිලි පිළිතුරක් වගේම කඩිනම් විසඳුමක් බලාපොරොත්තු වෙනවා ගරු ඇමතුමාගෙන් ඒ වගේම රජයේ නලින් බණ්ඩාර ගරු මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නය
පිළිබඳ සැලකිල්ලට ගත්තාම පරිසර හිතකාමී හරිත කෘෂිකාර්මික වැඩපිළිවෙළක්. ඒ වගේම ලෙඩ රෝග වලට ගොදුරු වෙච්ච ජනතාවින් මුදවා ගැනීම සඳහා ක්‍රියාත්මක කර යුතු වැඩපිළිවෙළක්. ඒ වගේම දේශගුණික සුහුරු විපර්යාසයන්ට මුහුණ දීමට අවශ්‍ය වැඩපිළිවෙළ ගැබ්බෙලා තිබුණු කෘෂිකාර්මික ප්‍රතිපත්තියක් මේ මන විට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒරු මන්ත්‍රීතුමා කියපු කාරණාවල් පිළිබඳව අස්වැන්න ලබා ගැනීම පිළිබඳව දැනටමත් සමහර කාබනික වගාවල් වල යෙදිච්ච ගොවි මහත්තුරු වැඩි අස්වැන්නක් නෙලාගෙන තියෙනවා. පරක් වෙලා වගා කරලා දේශගුණික ගැඩවලට මුහුණ දුන්න අයගේ අස්වැන්න අඩු වෙලා තියෙනවා. මේ පිළිබඳව සැලකිල්ලට අරගෙන අපි මිලියන 40,000ක් මේ වන විට මුදල් වෙන් කරලා තියෙනවා වන්දි ගෙවන්න. ඒ වන්දි ගෙවන ආකාරය පිළිබඳව ගොවින්ගේ සේත්තරන්වල වපසරි අනුවත් ඔවුන්ගේ අස්වැන්න අනුවත් මිල තීන්දු කරන්න පුළුවන්. නමුත් එතුමාගේ ප්‍රශ්නෙට පිළිතුරක් දෙන්න, දැන් මේ කාලේ මහා කන්නේ අස්වැන්න නෙළමින් පවතින වෙලාව. ඒ නිසා සම්පූර්ණයෙන්ම තොරතුරු ගන්න තව මාසයක විතර කාලයක් යනවා. ඒ අනුව අපි ගොවියන්ට වගා හානි වුණා නම් අස්වැන්න අඩු වුණා නම් මිලියන 40,000ක මුදලක් වෙන් කරලා ගොවියන්ට ලබා දෙන්න කටයුතු කරමින් පවතිනවා කියන එකත් එතුමාගේ ප්‍රශ්නවලට එකින් එක පිළිතුරු ලබා දෙන්න මාසයක කාලයක් මහා කන්නේ අස්වැන්න නෙලා ගත්තෙන් පස්සේ දෙන්නත් බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. බෑ ගරු මන්ත්‍රීතුමා, බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි. ඒකට උත්තරේ නෑ මුතුමා දුන්නේ. මහකන් නෙමෙයි අපි බඩේරුගු ගැන දෙලවලු ගැන. හරි, බොහොම ස්තුතියි ගරු අමාත්‍යතුමනි.